යුක්‍රේන රුසියා යුදකැටුමට අදට දින 286යි. මේ වන විට යුක්‍රේනයේ කියෙව්හි 20%ක විදුලි හිඟයක් පවතින බවයි නගරාධිපතිවරයා පවසන්නේ. එසේම කියෙව්හි ස්වයංක්‍රිය තාපන මධ්‍යස්ථාන 500ක් පමණ ස්ථාපිත කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව සම්බාධක යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම පුටින් පවසන්නේ යුක්‍රේන යුද්ධය රුසියාව ආරම්භ කළේ නැති බවයි. නමුත් යුද්ධය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තර වාර්තාව. යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 286යි. රුසියානු ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේන විදුලි පද්ධතියේ යම් ප්‍රමාණයක් බිඳ වැටි අවසන්. කියෙව් නගරය තුළ පමණක් 20%ක විදුලි හිඟයක් පවතින බවයි කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ. මෙම අවස්ථාවේ කියෙව්හි විදුලිය සම්පූර්ණයෙන් ඇන හිටියහොත් නගරයේ සිටින මිලියන 3.6ක පදිංචිකරුවන් සඳහා උෂ්ණත්වය පවත්වාගෙන යා හැකි නවතැන් ප්‍රමාණවත් වන්නේ නැති බව ඔහු පවසනවා. මේ වන විට කියෙව්හි එවැනි ස්වයංක්‍රීය තාපන මධ්‍යස්ථාන 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවයි නගරාධිපතිවරයා පවසන්නේ. එසේම යුරෝපා සංගමයේද රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමේ නවවන වටයක් යෝජනා කර තිබෙනවා. ඒ රුසියාවට ඇති පීඩනය වැඩි කිරීම ඉලක්ක කරගෙනයි. ඒ අනුව තවත් රුසියානු නිලධාරීන් සහ හමුදා නිලධාරීන් 200කට ආසන්න පිරිසකට සංචාරක තහනම් කිරීම සහ වත්කම් කැටි කිරීමට යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ යුරෝපා සංගමයේ විධායක ශාඛාව වන යුරෝපා කොමිසමයි. යුක්‍රේනයට එරෙහිව බ්ලේච් සහ හිතාමතා ප්‍රහාර එල්ල කරන යුක්‍රේන දරුවන් පැහැරගෙන යන සහ යුක්‍රේනයේ කෘෂිකාර්මික නිෂ්පාදන සොරකම් කරන ප්‍රධාන චරිත මෙම සම්බාධක යෝජනාවලින් ආවරණය වන බවයි යුරෝපා කොමිසමේ ප්‍රධානි උර්සුලා වොන්ඩලියන් පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති පුටින් පවසන්නේ රුසියාව යුක්‍රේනයේ යුද්ධයක් ආරම්භ කළේ නැති බවයි. නමුත් යුද්ධය රාජ්‍ය කුමන්ත්‍රණයක් නිසා ඇති වූවක් බවයි ඔහු පවසන්නේ. ඒ ඔහු මානව හිමිකම් කවුන්සිලය සමග වීඩියෝ තාක්ෂණය හරහා කතා කළ අවස්ථාවේදී. එසේම යුක්‍රේන භෞමික අඛණ්ඩතාවයේ එකම සහතිකකරුවා රුසියාව බවත් ඔහු පැවසුවා. යුද්ධයේදී පළමුව සාමකාමී මාර්ග කෙරෙහි අවධානය යොමු කරන බවත් එවන් කිසිදු මාර්ගයක් ඉතිරි වී නැත්නම් රුසියාව සතු සියලු මාර්ගවලින් ආරක්ෂා වන බවද පුටින් මෙහිදී ප්‍රකාශ කළා. එසේම ඔහු පවසන්නේ බටහිර රටවල් රුසියාවට සලකනු ලබන්නේ කිසිසේත්ම පැවැත්මට අයිතියක් නැති දෙවන පන්තියේ පුරවැසියෙකු ලෙස බවයි. මේ අතර ලෝක ප්‍රකට ටයිම් සංග්‍රහව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව වසරේ පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා. ඒ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සටන් කිරීම සඳහා දරන ප්‍රයත්නය වෙනුවෙන් බවයි ටයිම් සංගරාව වාර්තා කර ඇත්තේ. ටයිම් සංගරාව සෙලෙන්ස්කිව හඳුන්වා තිබුණේ යුක්‍රේනයේ ආත්මය ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.